සාමාන්‍ය සමයේ 13 වන සතිය බ්‍රහස්පතින්දා පළමුවන කියවීම ආමොස් දිවස්ප්‍රසාද තුමන්ගේ පොතෙන්ගත් පාඨයකි. 7 වෙනි පරිච්ඡේදයේ 10 සිට 17 දක්වා බෙතෙල්හි පූජක තැන වූ අමසියා ඊශ්‍රායෙල්හි රජ වූ ජෙරොබෝම්ට මෙසේ දන්වා යැවීය. ආමොස් ඔබට විරුද්ධව ඊශ්‍රායෙල් ජනයා අතරේ කුමන්ත්‍රණයක් කර තිබේ. ඔහු ප්‍රකාශ කරන දේ නිසා රට විනාශ වන්නේය. ජෙරොබෝවම් රජ යුද්ධයේදී මිය යන්නේය කියාද, ඊශ්‍රායෙල් සෙනඟ වහල්කමට ගෙන යනු ලබන්නේය කියාද ඔහු ප්‍රකාශ කරයි. අමසියා ආමෝ සමුතා දිවස් කියන්නා මෙතනින් යන්න. ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න. එහි ඔබේ දිවස් දෙසුම් කරන්න. මින් පසු දිවස් දෙසුම් බෙතෙල්හි නොකරන්න. මෙය රජතුමා නමස්කාර කරන ස්ථානයය. මෙය ජාතික සිද්ධස්ථානයයි කීවේය. එයට ආමෝස් පිළිතුරු දෙමින් මෙසේ කීවේය. මම රැකියාව වශයෙන් දිවස් වැකි කියන දිවස්වරයෙක් නොවෙමි. මම ගොපල්ලෙක්මි, අත්තික්කා වගා කරන්නෙක්මි. එහෙත් සමිධානන් වහන්සේ එඬේර රැකියාවෙන් පිටත මා කැඳවා නුඹ ගොස් මාගේ ඊශ්‍රායෙල් සෙනඟට දිවස් වකි දෙසැන්නැයි මට නියම කළසේක. එබැවින් සමිධානන් වහන්සේ වදාරණ දේට සවන් දෙන්න. ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව දිවස් වකි කියන්නටවත් ඊසාක්ගේ දරු පරම්පරාවට විරුද්ධව වචනයක් කියන්නටවත් එපායයි ඔබ කියන්නේය. ඔබ එසේ කියන බැවින් සමිධානන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක. නුඹේ භාර්යාව නගරයේ වෙසඟනක් වන්නේය. නුඹේ දූ දරුවෝ යුද්ධයේදී මිය යන්නෝය. නුඹේ රට මැන බෙදා අන්‍යයන්ට දෙන් ලබන්නේය. නුඹද මිස දුටු රටක මිය යන්නේය. ඊශ්‍රායෙල් සෙනඟ මව්බිමින් පිටුහවල් කරනු ලබන්නෝය. දේව වාක්‍යයේ සේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂක මතයතුමන් විසින් ලියනද දේව වාක්‍ය නම් මෙසේය. 9 පරිච්ඡේදයේ 1 සිට 8 දක්වා ජේසුස් වහන්සේ ඔරුවට නැගී එගොඩ වී සිය නුවරට පැමිණි සේක. එවිට අංශභාග රෝගෙක් උන්වහන්සේ ළඟට යහනක තබා ගෙනෙන ලද්දේය. උන්වහන්සේ ඔවුන්ගේ ශ්‍රද්ධාව දැක පුත්‍රය ධෛර්යවන්ත වන්න, ඔබේ පව් කමා කරනු ලද්දේයයි අංශභාග රෝගියාට වදාළ සේක. එකල විනයදරයන්ගෙන් ඇතමෙක් මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ යයි තමන්ටම කියාගත්ත. ජේසුස් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන කුමක් නිසා නපුරු දේ සිතන්නේද? වඩා පහසු කුමක්ද? ඔබේ පව් කමා කරන නැදයි කීමද? නැතහොත් නැකිට ඇවිදින්නයි කීමද? එහෙත් පොළවේදී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය පුත්‍රයන්ට තිබෙන බව ඔබට පෙන්වා දෙමි කියමින් නැගිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නේ අංශභාග රෝගියාට වදාළ සේක. එවිට ඔහු නැගිට ගෙදර ගියේය. සමෝයා ඒ දැක බය වී එබඳු බලය මිනිසුන්ට දුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ. සුවිශේෂක වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.